සොරංගේ කොඩිතුවක්කු කියන්නේ අපේ රටේ ඉන්න අපි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය නිවේදන ශිල්පිනියක්. ඒ වගේම තමයි අය පහුගිය කාලෙදී රංගනයේ පිවිසුණු පුවතත් අපිට දැනගන්න ලැබුණා. ඉතින් මේ හැඩකාර නිවේදන ශිල්පිනියගේ අලුත්ම කලා කටයුතු ගැන තමයි අපි ඔබ වෙත ගෙන එන්න හිතුවේ. සුරංගේ නිවේදන කලාවෙන් ටිකක් බැහැර වෙලා රංගනයට එකතු වුණා කියලා ආරංචි. ඉතින් ඇත්තද මේ කතාව? ඔව්, ඒක ඇත්ත තමයි. මම අවුරුදු 15කට ආසන්න කාලයක් නිවේදන කටයුතු වලට සම්බන්ධ වෙලා හිටියා. ඉතින් ඒක තමයි මගේ වෘත්තිය වුණේ. මම කලාවට ගොඩක් ආසයි. ඒ වගේම තමයි ඉතින් පහුගිය කාලේ යම් යම් වාරණ තිබුණා නිවේදනය කරද්දී රංගනයට යොමු වීම ගැන. ඒ වගේම තමයි ඒ නිසා ආයතන මට්ටමින් ගැටලු ඇති වුණා. ඒ කාලෙ මම පූර්ණකාලීනව නිවේදනය කළා. ඉතින් ඒ කාලෙදී රංගනයට ආරාධනා ලැබුණත් ඒවා කරන්න ලැබුණේ නැහැ. ඉතින් දැන් නම් මම නිදහස් මාධ්‍ය වේදිනියක් නිසාම ඒ වැඩ කරන්න ගැටලුවක් නැහැ. ඉතින් මේ ආරාධනාව ඔබට ලැබෙන්නේ කවුරුන් හරහාද? ඒ ආරාධනාව මට ලැබෙන්නේ සනෝජ අක්කා නිසායි. ඇයගේ මඟ පෙන්වීම මත තමයි මට ප්‍රවීණ නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂක එරංග සේනාරත්න මහත්මයාගේ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබෙන්නේ. ඒක දවසකට පස්සේ ඒ ටෙලි නාට්‍යයට කලින් චිත්‍රපටයක් කරනවා. ඒ වගේම තමයි ඉතින් ඒකට සම්බන්ධ වෙන්න කියලාත් ආරාධනා කළා. ඒ තමයි ආදරේ ජානු කියන චිත්‍රපටය. ඒකට මම දායකත්වය ලබා දෙනවා. මේ දිනවල චිත්‍රපටේ රූගත කිරීම වලට සම්බන්ධ වෙලා ඒ වෙනුවෙන් කටයුතු කරගෙන යනවා. ඒක මම රඟපාන චරිත නමත් සුරංගී. ඉතින් ඒක මට විශේෂ වෙනවා. ආදරේ ජානු චිත්‍රපටයට අමතරව සුරංගී ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා ඉන්නවා නේද? ඔව්, මේ වන විට අපේ රටේ ඉන්න තවත් ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක් වන සුරංග සෙනවිරත්න මහත්මයාගේ කකුලෝ සහ මගුලෝ ටෙලි නාට්‍යයටත් රංගනයෙන් දායක වෙන්න කියලා ආරාධනාවක් ලැබුණා. ඒකත් මට සුවිශේෂී චරිතයක්. ඔව්, පවත්වාගෙන යන රංගන පාසලේදී රංගනයේ පිළිබඳව මට හදාරන්න අවස්ථාවක් ලැබුණා. ඒකත් මට ජීවිතයට ලැබුණු හරි අපූර්ව අත්දැකීමක්. මට ඕනේ මම කරන දේ හරියට කරන්න විතරයි. කරන දේට සාධාරණයක් කරන්න. ඒ නිසා මට ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න ඕනේ වුණා. ඒ නිසා සුරංග අයියා මට ලොකු අවස්ථාවක් ඒ හරහා ලබා දුන්නා. රංගනයෙන් දායක වෙන චරිත දෙක එකිනෙකට වෙනස් නේද? ඔව්, චිත්‍රපටයේ සහ ටෙලි නාට්‍යයේ මම රඟපාන චරිත දෙක එකිනෙකට වෙනස් චරිත දෙකක්. කකුලෝ සහ මකුලෝ ටෙලි නාට්‍යයේ අපි සමාජයේ කතාබහ වන විවිධ චරිත නිරූපණය කරනවා. ඒ ටෙලි නාට්‍යයේදී මට ලැබෙන්නේ වෙනස්ම ආකාරයේ චරිතයක්. ඒක මට ලොකු අභියෝගයක්. ඒ වගේම මේ චිත්‍රපටයේ හරි ලස්සන ආදර කතාවක්. එතනදී මට ලැබෙන්නේ වෙනස්ම චරිතයක්. ඉතින් අපි චරිත දෙක ගැන පොඩි කුතුහලයක් තියමු නේද? රංගනය කියන දේ සුරංගිට අභියෝගයක් වුණේ නැද්ද? ඔව්, ඇත්ත, ඒක අභියෝගයක් වුණා. මම මීට පෙර රංගනය හදාරලා තිබුණේ නැහැ. මාධ්‍ය කරුවෙක් වෙන්න ආස කළ නිසාම නිවේදනයේ තමයි මගේ අවධානය යොමු වෙලා තිබුණේ. නමුත් නිවේදිකාවක් වීමෙන්, කැමරාව ඉදිරියේ කටයුතු කිරීම, කණ්ඩායමක් එක්ක කටයුතු කිරීමෙන් ලැබපු අත්දැකීම් රංගනයට මට ලොකු පහසුවක් වුණා. රංගනය කියන එක මට අලුත් දෙයක් වුණත් වැඩ කරද්දී ඒ දේවල් හරිම පහසුවක් වුණා. ඔබ කාලයක් ලංකාවේ හිටියේ නැහැ නේද? ඔව්, මම පහුගිය අවුරුදු 4ක කාලයක් තුලම ලංකාවේ හිටියේ නැහැ. මම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තමයි හිටියේ. ඒ කාලෙදී මම මේ කටයුතු වලින් සම්පූර්ණයෙන්ම ඈත් වුණේ නැහැ. ඒ රටේ ඉඳිද්දිත් මම සංගීත ප්‍රසංග, අවුරුදු උත්සව වගේ වැඩසටහන් මෙහෙවලා තියෙනවා. බොහෝ ගායක ගායිකාවන්, රංගන ශිල්පීන් මට ඒ රටේදීත් මුණ ගැහුණා. ඒ නිසා අවුරුදු 4ක කාලයක් තුලදී මට එහෙම ලොකු පාළුවක් දැනුනේ නැහැ. ඒ වගේම තමයි මම මගේ නිවේදන වෘත්තියෙන් සමුගත්තේ නැහැ. ඉතින් ඔය කාලය තුලදී මට මගේ පුතාලා දෙන්නත් ලැබුණා. ඒ නිසා ජීවිතයට තවත් ලොකු වගකීම් එකතු වුණා. ඒ නිසා අඩුම ගානේ ඒ කාලය තුලදී ලංකාවට නිවාඩුවකටවත් එන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔබේ පුතාලා දෙන්න එක්ක ඔබ අද ගෙවන ජීවිතය ගැනත් කතා කරමු නේද? මගේ ජීවිතය අද ඉන්නේ මගේ දරුවෝ දෙන්න විතරයි. මම මගේ සැමියාගෙන් නීතියෙන් වෙන් වෙලා ඉන්නේ. මගේ ලොකු පුතා ෂෙනාල්, පොඩි පුතා ෂෙවෝන්. ලොකු පුතා දැන් 3 වසර ඉගෙනුම ලබනවා. පොඩි පුතා ලබන අරුද්දේ පාසලට ඇතුළත් වෙනවා. පුතාලා දෙන්නත් එක්ක මේ ගෙවන ජීවිතයට මම හරිම ආදරෙයි. ඒ ජීවිතේ
හරිම සුන්දරයි. මම මේ හැමදේම කරන්නේ ඒ දෙන්නගේ අනාගතය වෙනුවෙන් තමයි. නිවේදිකාවක් විදිහට මේ දකින්නේ පුංචි කාලේ දැකපු හීනයක්ද? ඇත්තටම ඔව්, මම නිවේදිකාවක් වෙන්න ආස කළා. එහෙම හීන දකීදී මම මේ හීනවලට කොහොම හරි යනවා කියලා හිතාගත්තා. මගේ අරමුණ කරා ඇවිල්ලා ආපස්සට හැරිලා බලද්දී මම ජීවිතේ කොයිතරම් දේවල් ලබාගෙන තියෙනවද කියලා හිතෙනවා. ඇත්තට මට සතුට කියලා නිම කරන්න බෑ. ජීවිතේ අතහැරුණු මගහැරුණු දැන් ඔබට තියෙනවද? ඔව්, රැකියාවේදී නම් මට ලොකු දෙයක් මගහැරිලා නැහැ. මේ කාල සීමා වෙද්දී මම මාධ්‍ය වෘත්තියේ හැම වැඩසටහනක්ම මෙහෙවලා තියෙනවා. ඉතින් මේ අවුරුදු ගාන තුලදී ගෙවී ගිය මාධ්‍ය ජීවිතය ගැන නම් හරිම සතුටුයි. නමුත් මගේ විවාහ ජීවිතයේදී මම ගත වැරදි තීරණ නිසා ජීවිතේ හරිතැන් කීපයක් මගහැරුණා කියලා මට හිතෙනවා. ඉතින් දැන් ඒ ගැන නම් පසුතැවිලි වැඩක් නැහැ කියලායි මම හිතන්නේ. ඔබ දේශපාලනයට සම්බන්ධ වෙනවා කියලා ආරංචි. ඉතින් මේ කතාව ඇත්තද? මම දේශපාලනයටත් හරිම ආසයි. ඉතින් දේශපාලනයට සම්බන්ධ වෙන්න ලැබුණොත් මම ඒකට ආසයි. ඒ වගේම තමයි මම සමාජ සේවයට හරිම ආසයි. අතට සමාජයේ හිතසුව පිණිස මම විවිධ කණ්ඩායම් එක්ක එකතු වෙලා සමාජ සේවා කටයුතු කරනවා. ජීවිතේ කියන්නේ රැකියාවවත් සල්ලිවත් නෙමෙයි, කාන්තාවක් විදිහට අපිට කරන්න වැඩ බොහෝමයක් තියෙනවා. බලමු අනාගතයේදී ඒකත් හොඳ විදිහට සිද්ධ වේවි. නැවතත් සුරංගගේ හිත යම් තැනක නතර වෙයිද? ඒක හරියට කියන්න බෑ. මිනිසුන්ට හැමදාමත් වරදින්නේ නැහැ වගේම මිනිසුන්ට හැමදාමත් හරියන්නේත් නැහැ. ඒ නිසා මම මේ දේ කාලයට බාර දීලා ඉනවා. අද මගේ දරුව දෙන්න එක සතුටින් ජීවත් වෙනවා කියලයි ඇය අවසානයේ සෙනෙහසින් පවසලා තිබුණේ. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමටද අමතක කරන්න එපා.